අයිබෝන් කියලා පිළිගන්න හැමදෙනාම අපේ channel එකට අද අපි කතා කරන්නේ LED matrix studio පාවිච්චි කරලා ඕගලන්ගේ බුදුරැස්මාලාව හෝ ඕගලන්ගේ වෙන design එක brightness එක හදාගන්නේ කොහොමද කියලා. Right, දැන් මෙතන මම LED matrix studio open කරන් තියෙනවා. මම මගේ බුදුරැස්මාලාවක් වෙන set කරලා තියෙනවා. මම මෙතන කිසි දෙයක් ඇඳලා නැහැ. අපි දැන් බලමු අපි කලින් මේක කරගත්තේ කොහොමද කියලා. මම හැම දිනටම කියන එකක් තමයි ඒගොල්ලන්ගේ බුදැස්මාලා පටන් ගත්තම ඒගොල්ලන් එකපාරටම මේ කලර් පැලට් එකේ මේ අන්තිම කලර් එක පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ ඩිසයින් එක හදනවා. Right? ඉතින් ඊට පස්සේ වෙන්නේ ඒගොල්ලන්ගේ ඩිසයින් එකට අදාළව ඒගොල්ලන්ගේ power supply එකේ current එක මදි නිසා design එක හරියට play වෙන්නේ නැහැ. Right? ඔයගොල්ලන් දන්නවා ඇති මේ LED matrix studio පාවිච්චි කරලා බුදුරැස්මාලා හදන කට්ටියට එන ප්‍රශ්න වලින් 99.99%ක් තමාගේ තමා පාවිච්චි කරන power supply එකේ current එක මදි කම නිසා එන ප්‍රශ්න. Right? ඉතින් සාමාන්‍යයෙන් අපි මේකට කියන ක්‍රමේ තමයි මේ palette එකේ මේ අන්තිම කර එක පාවිච්චි නොකර මේ මැද කර එක පාවිච්චි කරන්න කියලා. දැන් අපිටම අපි ගමු රතුපාට වල මේ F කියන එක පාවිච්චි නොකර මේ හත වගේ කර එක පාවිච්චි කරන්න කියලා. Right? දැන් ඔයගලන්ට මේක පාවිච්චි කරාම මේ ඇත්තටම මේ හත කියන කර එක පාවිච්චි කරාම ඔයගලන්ගේ බුදුරැස්මාලාවේ brightness එක, ඒ කියන්නේ රතුපාට එන brightness එකෙන් 50%ක් අඩු වෙලා තමයි බුදුරැස්මාලාවේ එළිය එන්නේ. Right? ඒක තමයි අපි හත පාවිච්චි කරන්න කියන්නේ. ඔයගලන්ට ඊට වඩා අඩුවටත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් හත තමයි 50% කියන්නේ ඔයගලන්ගේ power supply එකට බොහෝ විට ඒ brightness එකට අදාළව current එක ලබා දෙන්න පුළුවන්. ඔයගලන්ගේ power supply එක හොඳටම තියෙනවා නම් ඔයගලන්ගේ power පැත්ත හරි කිසිම ප්‍රශ්නයක් නැත්නම් ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව මේකේ මේ මෙන්න මේ කලර් පැලට් එකේ මේ F කියන එකම පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ 100%ක් power එක එන්න. බොහෝ කට්ටිය මේකේ මේ පැලට් එකේ අපි කියලා දුන්න විදිහට මේ 50%ක් අඩු කරලා පාවිච්චි කරන්නේ කලින් කිව්වාගේ power supply පැත්තේ තියෙන අඩු පාඩු නිසාත් සමහර විට ඒගොල්ලන් මේ බුදුරැස්මාලාව එළිය නැතුව ගෙයක් ඇතුළේ වගේ දානවා. එතකොට මේ 100%ක් brightness එක තිබ්බොත් බොහෝ විට ඒ බුදුරැස්මාලාවේ ලස්සන පේන්නේ නැහැ. ඒ කියන්නේ ඇස් දෙක නිලංකාර වෙලා යනවා. ඒ නිසා තමයි 50%ක් power අඩු කරලා පාවිච්චි කරන්නේ. Right? දැන් ඉතින් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ අපි හිතමු දැන් මේ විදිහට ඔයගොල්ලන් මේ 50%ක් පාවිච්චි කරලා මේ බුදුරැස්මාලාව හැදුවා කියලා. ඕගොල්ලන්ගේ power supply එකට 50%ක් නැතුව ඕගොල්ලන්ට දැන් 75%ක් වගේ යනකොට ආයිත් මේ design එක ආයිත් ඒ කියන්නේ මේ design එකම අපි තුමු ඕගොල්ලන්ගෙන් මේකට frame 100ක් වගේ දැම්මයි කියලා ඒ frame 100ම මේ හත නැතුව මෙන්න මේ හරිය color එකකින් හදන්න වෙනවා. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ power supply එක 100ක් වගේ එනවා නම් මේ F පාවිච්චි කරලා ආයිත් මේ frame 100ම මේ එක් මේ කලර් එකකින් හදන්න වෙනවා. Right? දැන් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ හදන්නේ එහෙම නැතුව ඔයගොල්ලන්ගේ brightness එක export එකේදී control කරගන්න පුළුවන් ලේසි ක්‍රමයක්. Right? එහෙනම් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. Right? දැන් මම මේක මේ මෙතන මේ design එක මකනවා. මම මෙන්න මේ විදියට right කළා. මම සාමාන්‍ය සල්ල ඩිසයින් එකක් දාගන්නවා. ඒක දාගන්නේ ඔයගොල්ලන් හොඳින් බලන්න මේ brightness වැඩිම කලර් එකෙන් තමයි දාගන්නේ. Right? අපි තුමු උම දැම්මා escape එබුවා escape වුණා. එසේ මම මේ රතු පාටත් sorry මේ නිල් පාටත් ඔබලා මේ නිල් පාට ඒ කියන්නේ brightness වැඩිම නිල් පාටෙන් මෙන්න මේ මලේ මෙන්න මේ කොටස් ටික පුරවගෙන යනවා. හරි. දැන් මේක බොහොම simple design එකක්. අපි මේකට පොඩි ඔටෝමේට් පාරක් දෙමු. දකුණට කරකවනවා ෆ්‍රේම් 100ක්. Right. Right. දැන්
play කරමු right හරි උදස්මාලාව පේන play වෙනවා හැම මතක තියාගන්න අපි දැන් මේකට පාවිච්චි කරේ ඔයගන්ට කලින් කිව්ව වගේ intensity වැඩිම design එක දැන් ඔයගලන්ට මේ මෙන්න මෙතන පේන්නේ නැති මෙන්න මෙතන මේ බලන්න මේ 255 නේ දැන් මේ ඇත්තටම මේ 240 කියන්නේ අපි මේ මේ කාඩ් එක පාවිච්චි කරන නිසා එන්නේ මෙතන මේ නිල් පාට ගන්නකො නිල් පාට 255 තමයි තියෙන්නේ කියන්නේ නිල් පාටේ උඩරිම කර් එක තමයි තියෙන්නේ right එතකොට ඒක හරි හරි export එකට යන්න කලින් මම තව එකක් පෙන්වන්න ඕනේ මේක මේ topic එකට අදාළ එකක් නෙමෙයි ඕගලන් ගොඩක් කට්ටිය හා තියෙනවා මේ play කරනකොට මේ play වෙන speed එක අඩු වැඩි කරගන්නේ කොහොමද කියලා ඒක කරන්නේ මේ play button එක ළඟට ගිහින් right click කරලා මෙන්න මෙතන තියෙනවා ඒ අඩු වැඩි speed එක දැන් speed එක millisecond 100කට ආසන්න අගයක් යන්නේ ඕගලන්ට පුළුවන් ඕන නම් තප්පරින් තප්පරේ වුණත් කරන්න මේ මේ විදිහට බලන්න මේ දැන් තප්පරින් තප්පරේ තමයි frame එක යන්නේ right හරි ඒක ගොඩක් කට්ටිය හිතබ කොහොමද කරන්න කියලා ඒක ඒක කරගන්නේ මේ විදිහටයි මම ආයිත් millisecond 100 දාගන්න right දැන් frame 100 hari දැන් අපි කරන්නේ මේක export එකට යනවා දැන් export එකේදී තමයි මෙතන වෙනස්කම කරන්නේ හොඳට බලාගන්න අපි යනවා export එකට ගිහිල්ලා auto build off කරනවා මම මේවා කලින් කියලා දීලා තියෙනවා ඒ නිසා මම වැඩි දුස්තර මේවා වැඩි විස්තර මේවා කියලා දෙන්න ආයිත් කියලා නෑ binary එකට ගිහිල්ලා columns ගිහිල්ලා left to right මෙතන alternate down up දාලා අපි export ඔබන්න කලින් ඔයගොල්ලන් පේනවා ඇති මෙන්න මෙතන මේ brightness කියලා එකක් තියෙනවා right මෙන්න මේක තමයි අලුත්ම add කරපු feature එක මේක ඔයගොල්ලන්ට පුළුවන් 50% දාගන්න හරි 50% දාගෙන ඔයගොල්ලන්ට මේක export කරන්න පුළුවන් එතකොට මම දැන් මේකට matrix 50 කියලා නම දෙනවා මම කියන්නම් ඇයි ඒක එහෙම කරන්නේ කියලා right දැන් මේක 50% ඒ කියන්නේ මේ design එකම මේ color එක ඒ bin file එකේ තියෙන්නේ 150 අඩු වෙලා right මම දැන් අපි 50% දාගත්තා දැන් අපි හිතමු ඕගලන්ට ඕනේ ඕගලන්ගේ power supply එකට අදාළව මොන තරම් intensity එකක්ද ඕගලන්ගේ බුදුරස්මාලාවට දෙන්න පුළුවන්ද බලන්න right දැන් ඕගලන් අපිටමු 50 නෙමෙයි සමහර 165 170 වගේ දෙන්න පුළුවන්. එහෙමනම් ඕගොල්ලන් කරන්නේ ආයිත් export එකට ගිහිල්ලා හරි binary ගිහිල්ලා columns මේ විදිහට ගිහිල්ලා right දැන් ඉස්සෙල්ලා 150 කරා අපි දැන් 175 දෙනවා. හරි export කරනවා. එතකොට මෙතන ගිහිල්ලා matrix 75 කියලා අපිට save කරගන්න පුළුවන්. දැන් දැන් ඔයගලන්ට තියෙනවා matrix files දෙකක් එකක් 165ක් එක 100 අනිත් එක 175. ඉතින් ඔයගලන්ට මේ files දෙකම වෙන වෙනම ඔයගලන්ගේ control එකට දාලා check කරගන්න පුළුවන්. ඔයගලන්ගේ power supply එකට අදාළව මොන design එකද හොඳටම play වෙන්නේ කියලා. සමහර 150 තු 175 play වෙන්න පුළුවන්. එහෙනම් 175 ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන වාසිය ඕගොල්ලන්ට නැවතත් මේ design එක ආයිත් හදන්න ඕනේ නැහැ. දැන් අපි කලින් කියලා දුන්න විදිහට මේ design එකම ඕගොල්ලන්ට 175ක් 150 දාලා හදනවා නම් මේ ඔක්කොම වෙනස් කරලා හරිද මේ palette එකේ මෙන්න මේ වගේ කාඩ් එකක් දාන්න මේක හදන්න ඕනේ. right එතකොට 175ක් දාලා හදනවා නම් මේ frame 100ම මේ palette එකේ මෙන්න මේ හරියම වගේ කාඩ් එකක් දාලා මේ හදාගෙන යන්න ඕනේ. එහෙම නැතුව ඔයගලන්ට පුළුවන් මේ ක්‍රමයෙන් එක කියන්නේ ඔයගලන්ගේ full intensity කාර් එක හදලා export එක වෙලාවේදී අතනින් ගිහිල්ලා brightness අඩු කරගන්න. ඉතින් මම හිතනවා මේක ගොඩාක් දෙනාට ප්‍රයෝජනවත් වෙයි කියලා මේ technique එක. මම මේ technique එක කීප දෙනෙක්ට කියලා දීලා තිබ්බා. අපි කියලා දීලා තිබුණා ඒ කියන්නේ මේ ප්‍රශ්න ආපු කට්ටියට power issues ආපු කට්ටියට එහෙම නැතුව හැම දෙනාම මේ ටෙක්නික් එක දන්නේ නැහැ. ඉතින් අද මොන්න මම හැමෝටම කියලා දුන්නා අලුතෙන් අපේ කන්ට්‍රෝලර්ස් ගන්න කට්ටියටත් කන්ට්‍රෝල් එක අරන් තියෙන කට්ටියටත් මේ ටෙක්නික් එක ගොඩක් ප්‍රයෝජනවත් කියලා හිතෙනවා. එහෙනම් මේ වීඩියෝ එකත් එක්කම මේ කියන්නේ මේ වචන ටිකත් එක්කම මම මේ වීඩියෝ එක ඉවර කරනවා.
අපිට ෂයා එකක් දීලා අපි අපි සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න අපිට ලයික් එකක් දාන්න පුළුවන් නම් ඔගලන්ගේ Facebook එක හරහාත් අපි ෂෙයා කරන්න අපි ඒක අපිට ගොඩක් වටිනවා අපේ මේ වීඩියෝස් ප්‍රචාරය වෙන්න එහෙනම් අපි මේ වගේ වීඩියෝකින් අපි ආයිත් හම්බෙමු එහෙනම් හැම දිනකටම බොහොම ස්තුතියි